රනිල් ඒ දැන් සොරිම තමයි. විපක්ෂ නායක සජිත් පිය පදවිය ලබයි. නමුත් ඒේගම අනුරට හමු වූ මුතුමැනිි ජාතිකවාදී විමල්ගෙන් කිසිවෙකුත් නොයින බවට සහතිකයක්. අයිබෝුවන් සුබදවසක්. ඉදිරි ජනාධිපතිවරණය පරාත්පාලන මැතිවරණ ආර්ලිමින්ත නැතිවරණ සමස්ත මැතිවරණ සිතිියම පිළිබඳව සාකච්චා කරන්නට එක්සත් ජාතික පක්ෂ, කළමනා කරන කමීටුව ඊ රාත්‍රියයේ රැස් වෙලති බෙනවා. එහිදී ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නිර්පාක්ෂික අපපේක්ෂකයකුල් ලෙස, රනිල් වික්‍රම සිංහ මහතාට ඉදිරි පත්වන ලෙසට ඒක මතිකව එක්සත් ජාතිකපක්ෂ කළමනා කරන කමීටුව විසින්. ල්ලීමක් කර තිබෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එම ඇැතැම් රනිල් විකත්‍රමසිංහ හතා ඉදිරිපත්තිය ඉතුයි ඉදිරි ජනාධිපතිවරණයට යන්න ඒක මතිකව එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමීටුව අනුමත කරලා තිබෙනවා. යනුව ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්වීමමට නියමිත බවටයි අපිට තොරොතුරු වාර්තා වන්නේ එල්ල බෙන සැක්තැම්බර් මාසයේ සියල්ලට පෙර ජනාධිපතිවර්ණය පැවැත්වීමට එහිදී තීන්දු තීරණ කරගත් බවත් එක් සත් ජාතික පක්ෂකල්මනා කරන කමිටුව. ඒ අනුව එළබෙන සක්තැම්බර් මාසය පැවැත්වෙන ජනාධිපතිවර්ණයේදී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතතිය රනිල් වික්‍රමසිංහ මහත්මයා ඉදිරිපත්වීමට සියලු තීන්දු තීරණ ඊ රාත්‍රීයේ ගෙන තිබෙනවා. මේ කාරණයයක් එක්ක, මේහි වැඩිම බලපෑම් එල්ලවන්නේ සමගි ජනබලවේගේයටයි සජිත් ප්‍රේමදා සමහතා ප්‍රමුඛ සමගි ජනබලවේගේට ඔවුන්ගේ ඉදිරි දේශපාලන සැලසුම් වලට විශාල බලපෑමක් මෙ එල්ල කිරීමට බොහෝ විට ඉඩකඩ තිබෙනවා. මේ වනවිට සමගි ජනබලවේගේ සමක අනිකුත් දේශපාල පක්ෂවල මන්ත්‍රීවරුන් ජනතා නායකයන් පසුගිය කාලේ පුරාවටම එක්වමින් පැවතියා. ඕුන් අපේක්ෂ කරා ඇතැම්මට පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධීපතිවරණයට පෙර තිබේවියන්න. හැබැයි ඒයේ දවසේදී රැස්සුණු එක්සත් ජාතිකපක්ෂ කළමනා කරන කමිටුව විසින්. අගෝස්තු මාසේ වනතුරු මැතිවර්ණයන් නොපොවත්වන්නටත් මුලින් මෙන්නේ ජනාධිපතිවර්ණය යන්න පිළිබඳවත් ජනාධිපතිවර්ණය මුලින්ම පැවැත්විය යුතුව යන්නත් තීරණය කිරීම සමගෙන් ඇතමුන් අපේක්ෂා කළත් දේශපාලන සිතියම තුළ පාර්ලිමේන්තු මැතිවර්ණය ජනාධිපතිවර්ණයට පෙරපේක්ෂා කළත් මේ වනවිට මේ ලැබෙන තොරතුරු අනුව මුලින් මෙන්නේ ජනාධිපතිවරණයක්. හැබැයි මේ තීන්දු තීරණ එක සිදුවීමකින් උඩු යටිකුරුවෙන්නත් පුළුවන් වෙනස් වෙන්නත් පුළුවන් කියන කාරණය අපි නැවත නැවත සිහිපත් කරන්නට කැමති. එයනුව දේශපාරන විශ්ලේෂකයන් දේශපාලනය ගැන කතාර බොෝ දෙෙකු සිතුුවේ රනිල් වික්ක්‍රවසිංගමහතා ඉදිරි ජනාධිපති වර්ණයට ඉදිරිපත් නොවෙයි යන්නයි. නමුත් එක්සත් ජාතිකපක්ෂ කළමනා කරන කමිටුව ඉදිරි ජනාධිපති වර්ණයේදී. අගොස්තු මාසේදී පැවැත්වන ජනාධීපතිවර්ණයේ දී ජාතික අපේක්ෂකයාලිස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට ගත් තීන්දුුවත් එක් ඉදිරි ජනාධීපතිවර්ණය ඉදිරිපත් වෙන්න සිටින ඇතැම් දේශපාල නායකයන්ට අවාසිදායක කාරණයක් විය හැකි. එයනුව, ඉදිරි ජනාධිපතිවර්ණය ගොස්තුමාසේ ජාතික අපේක්ෂකයාලෙස ජනාධිපති රනිල් විත්‍රපසිංහ මහත්තයා ඉදිරි පත්වෙන්න්න නියමිතයි පිපක්ෂනායක සමඟි ජනබලවේගේ නායක සජිට් ප්‍රේමදා සමහතා පිය පදවිය ලබා ඇති බවට ඊය දවසේදී තමන්ගේ පාර්ලිමේන්තුවය නිවත්වීමේ කතාවේදී චමින්ද විජේසිරි හිටපු බදුල්ල දි ශ්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. මේ කාරණය බොහෝ දෙනෙකුට සමඟි ජනබල වේගේ පැත්තෙන් වගේම සජිත් ප්‍රේමදා සමහතාගේ පැත්තමුත් ඉතාම සුබදා එක පෝතක් මොකොද ලාංකීය දේශපාලනය තුළ දරුවන්ට ආදරයකිරීම ජාතිකත්වය මේ වගේ කාරණාව වලද සජිත් ප්‍රේමදා සමහතාට දේශපාලිකවත් පුද්ලිකවත් පියපදවිය ලැබීම ඉතාමෝ වටිනාකාරණයක් වේවී. චමින්ද විජෙසිරී පාර්ලිමේන්තුවේ කියන විදිහටම සජි ප්‍රේමදව සමහත්්‍ය සියලු දේශපාලන වැඩකටේතුලින් බැහැරව. අවස හතරවන විට දරු සුරතාල් බලන්නට නිවසබලා යනකාරණය ය චමින්ද විජේසිරි කියනවා. සජිත් ප්‍රමදාස මහතා පිය පදවිය ලැබීමට ඔවුට ඇතැම්විට නිින්දා පහස කළ බොහෝ දෙනකුට හොඳ පිළතුරක්වෙයි කියලත් ඇතමුන් සඳහන් කරනවා. චමින්ද විජීසිරි කියන විදියට මීට පෙර රටේ නායකත්තය දරපු පුද්ජලයෝ දරුවන් සිබිබින් ගියත් ඔවුන්ගේ අනාගතය හැදුවෙන හැබැයි සජිත් ප්‍රේමදාස මහතා පියපදවිය ලැබීමත් සමඟ . හට සමස්ත ජාතියේම දරුවන්ට පියෙක්කු විය හැකි බවයි චමින්ද විජේසිරික කියන්නේ එ අනුව මෙරටේ සමගිජන බලවේගේ නායකයා වගේම විපක්ෂනායක සජිත් ප්‍රමදා සමහතාට පිය පදවිය ලැබීම පිළිබඳව අපේ සුබ පැතුම්ද අදාපියෙක් කරන්නට කැමති. ජාතිකවාදී දේශපාලනයේ විමල් වීරවන් සමහතාගේ පාර්ශවයෙන්. කිසිවකුත් එම පක්ෂය එම කඳවර අතහැර නොයින බවට ජාතික නිදහස් පෙරමුණේම මාධ්‍ය ප්‍රකාශක මොහොමොත් මසම්මල් මහතා සහතිකයක් දෙනවා.ඒවගේ මතමයි ජාතික නිදහස් පෙරමුණේ කිසිවෙෙකු පක්ෂ මාරුකිරේීම සඳහා දේශපාලන සාකච්ඡා නොපොවත්වා ඇති බවත් පාර්ලිමේන්තුවෙන් පිට හමුුවෙන තැන්වලදී පක්ෂ විපක්ෂනායකයන් සමඟ රටේ දේශපාලනය සුපුරුදු විදදිහයටට කතා කර බවත්. එය. ක්ෂ මාරුවක් වඋදෙසා දේශපාලනය කතාකිරීමක් නොවන බවත් මුසම්මිල් මහත්මයා කියනවා. මාලි මාවට එක්වන්නේ මුතුමැණක් විපක්ෂයේ සජිත් ප්‍රමුඛ බලවේගට එකදුවවෙන්නේ කුණු ගොඩවල්. මෙහෙම කියන්නේ ජාතික ජනබලවේගේ නලින් හේවගේ මහත්මයා එතුමා කියන විදිහට. ජාතික ජනබලවේගේ සමඟ ඉතාම පිරිසුදු වංචා දූෂනවලට සම්බන්ධ නැති. ඉතාමත්ම පරිනත ඉතාමත්ම යහපත් නායකෝ තමයි ජාතික ජනබලවේගේ සමගෙක් වන්නේ පක්ෂ මාරුකිරීමේදී කුණු ගොඩවල් ජාතික ජනබලවේගට භාරගන්නේෙ නෑ. ඒ සියල්ල භාරගන්නේ සජිත්් ප්‍රේමදා සමහතා ප්‍රමුඛ සමගි ජනබලවේගේ බවටයි නලින් හේවගේ මහත්තයක් කියන්නේ වගේ මොහු කියනවා. මොහොතේ බදදු පිට බදු ගසන පාලකයන් මැතිවරණයක් ලංවෙනවිට දුලිබිල් අඩුකිීම සබන්ධයෙන් ඔවුන් සාකච්චා කරමින් සිටින බවත් ආ්ඩුව විසින් ැතිවරණයක් පැමිණෙනට ඒවගේ මතමයි මැතිවර්ණ එකදී සිල්්‍රෙදි මත් පැන් විධ බාන්්ඩ ෙදා දෙමින් නැවත ජනතාවගේ චන්දය මංකොල්ලකන්නට පාලකෙන් උත්සහ කරමින් සිටින බවටත් නලින් හේවගේ මහත්‍ය චෝදනා කරනවා. මේ කාරණා මැදකයිඳන් බැලු හාම සමහරෙකුට හරි කියන්න පුළුවන් සමහරෙකුට වැරදි කියන්නට පුළුවන්. නලින් හේවගේ කියන විදිහට ජාතික ජනබලවේගේ කෙක්වන්නේ පිරිසුදු නායකයන් අනිත් පක්ෂ සමගෙක්වන්නේ කුණු ගොඩවල්. එයනුව අදට සටහන නිමාවටත්වෙනවා ඔබට සුබ දවසක්.